hear the news from across Sri Lanka and around the world, live from the News First Center in Colombo. Good evening and welcome to the News at 10. අයිබෝවන් රත්වේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම මොහාන් මදුසංක කහට පිටිය. මම චතු රාජපක්ෂ මුලින් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. දහසෙන් පසු සූදු ව්‍යාපාරයේ වහලෙකු බවට ක්‍රිකට් පත්වන යුගය අවසන්. 96 ලෝක ශූරයන් ක්‍රිකට් පරිපාලනයට සජිත්ගෙන් පොරොන්දුවක්. වැවිලි කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය කුරුණෑගලදී ගෝඨාභයගෙන් පොරොන්දුවක්. MCC කිවිසුම අත්සන් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලන පෙත්සම සල්කා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලා ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. අවධානය දේශීය පුවත් වෙත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය තහවුරු කරන්නයි ඉල්ලා ආචාර්ය පූජ්‍ය ඉඟිරුවත්තේ සුමංගල හිමියන් ඊයේ දින ආරම්භ කළ උපවාසය මේ වන විට අත ක්‍රියාත්මක වනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සිටින අප මණ්ඩලික වාර්තාකරු මදුෂාන් චතුරංග. අයිවන් මදුෂාන්. ඔව් මොහන්, මේ වෙන විට මා රැඳී සිටින්නේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ. ඊයේ දවසේදී මෙම ස්ථානයේදී පූජේ ඉඟුරුවත්තේ සුමංගල නාහිමියන් මේ ස්ථානයේදී උපවාසයක් ආරම්භ කළා. මේ උපවාසය ආරම්භ කිරීමට හේතු වුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකවරයාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇතනම් එය දින 3ක් ඇතුළත රටට හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් තමයි පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මේ විදිහට ඊයේ උදෑසන කාලයේ උපවාසය මේ ස්ථානයේදී ආරම්භ කළේ. ඊයේ දවස වගේම අද දවස පුරාවටත් උන්වහන්සේ උපවාසයේ නිරත වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ඊයේ සහ අද මේ දෙදින තුල සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විවිධාකාරයේ පිරිස් මේ ස්ථානයට පැමිණියා. මේ වන විටත් විවිධ කණ්ඩායම් උන්වහන්සේට සහය පළ කරමින් මේ ස්ථානයට පැමිණ තිබෙන ආකාරයක් අපිට දැක බලා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම උන්වහන්සේ ඊයේ උදෑසන මේ උපවාසය ආරම්භ කරද්දී ලබා දුන් ප්‍රතිඥාව, එහෙම නැත්නම් උන්වහන්සේගේ අභිලාෂය වුණේ දින 3ක් ඇතුළත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වෙන ස්ථාවරය, එහෙම නැත්නම් පුරවැසිභාවය ඉවත් කර ඇතනම් ඒ බව වහාම රටට හෙළිදරව් කරන කියන කාරණාව අප සූදානම් මේ මොහොතේදී ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් යොමු වන්නට සුමංගල හිමියන් අද පස්වරුවේ පළ කරපු අදහස් වෙත. හිට උදෑසන සිට ආහාර නෙවෙයි මේ වතුර පවා ගැනීම අපි නවත්තන්ටයි කල්පනා කරන්නේ. තාමත් ඒ පුරවැසිභාවය අහෝසි කරගත්ත බවකට අපිට සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා හෙට දිනේ සිට මම මේ මගේ සත්‍යක්‍රියා ව්‍යාපාරය තවත් දැඩි කරගෙන මේ රටේ ජනතාවගේ ඇස්සරලා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් සඳහා මේ ජනතාව මෙහෙවන්නට කියන කාරණේ තමයි මම ඉදිරිපත් කරන්නේ. ඇමරිකානු පුරවැසියෙකුට මේ රටේ බලය දුන්නොත්, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ කෙනෙකුට බලය දුන්නොත්, ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමන්ගේ සහෝදරයාගේ රජයේ කාලේ මේ රටේ සිදු කළා වූ යම් යම් දූෂණ ක්‍රියා, අපරාධ, මිනීමැරුම් ඊටත් වඩා හොඳට බලවත් ලෙස තමන්ගේ ස්වාධීන කැමැත්තනුව සිද්ධ වේවි කියන එකයි මගේ පුජ්‍යලික මතය. හෙට දිනේ උදේ ඉඳලම කිසිම ආහාරයක් මොකුත් ගන්නේ නැහැ, වතුරවත් බොන්නේ නැහැ. උග්‍ර තත්වයකට මගේ මේ සත්‍යක්‍රියාව මහපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඇමරිකානු ගිවිසුම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් මේ. මේ රට පාව දෙනවා කියන සීමාවක්. දැන් ගිය සතියේ මොකද්ද ගත්තේ? මිලඩියන් කෝපරේෂන් එකට 300,000 අක්කර දුන්නා. ඇයි? පරාදයේ පේනොත් ඇමරිකාව කියනවා දුන්න පොරොන්දු ඉටු කරපියා. බලවත් ඇමරිකන් විරෝධයක් ඔවුන්ගේ කඳවුරේ මතු කරනවා. ඔවුන්ගේ අපේක්ෂකයාට ඇරෙන අනිත් සියල්ලට. එතන පරස්පරයි. බලවත් ඇමරිකන් දෙයක් මතුවෙනවා නම් ඒක අපේක්ෂකයා ගිදලා පල්ලෙහාට මෙන්න ඕනේ. අපි කියනවා UNP එකේ ලොක්කන්ටයි සොක්කන්ටයි ඔක්කොටම ඒ පුර ප්‍රශ්නය, ඒක අපි බලා ගන්නම්. තමුන්නාන්සලා ලෑස්ති වෙන්න කියලා තව දවස් 6කින් අකුලගෙන සදහට චුත වෙලා යන්න මේ අපේ මාතෘභූමියෙන් කියලා මිත්‍රවරුනි. නීතිඥයෝ 5 දිනක් වාඩි වෙලා ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ගැන කතා කරනවා.
මට්ටියක් කළා හන් හිටියා. හැබැයි උන් පස්සෙනාම ජනාධිපති නීතිඥවරුලු. හැබැයි උන් කතා කරේ පුරවැසිභාවය ගැන නෙවෙයි, නීතිය ගැන නෙවෙයි. උන් පස්සෙනාම කතා කරේ දේශපාලනය. දැන් මේක රැල්ලක් තියෙනවලු. නාගෙන යනවලු. ඒක හන්දලු මේ උපවාස පටන් අරන් තියෙන්නේ. ඒක හන්දලු මේ එක එක ඒවා දාන්නේ Facebook එකේ. උන්ගෙන් ඒවහන්න ඕනද අපි? අපි එක්සත් ජාතික පක්ෂයට මතක් කරනවා. අවුරුදු 5 ඔබට ඕනම් ප්‍රශ්න කරන්න අයිතිය තිබ්බා. මේ පුරවැසිභාවය දැන් ප්‍රශ්න කරන්න යන්න එපා. අපි දන්නවා එයාලගේ කණ්ඩායම උසාවියට ගියා. සමහර වෙලාවට ඇමරිකානු අධිකරණයටත් ගියා. හැබැයි එයාලා බලාපොරොත්තු දෙ ඉදුනේ නැහැ. ඇමරිකාවේ කම්පැනියක් වෙච්ච Facebook සමාගම හරින් පනාන්දු දාපු Facebook පණිවිඩය ගලවා අයින් කරනවා. හිතාගන්න ඇමරිකානු පුරවැසියාගේ ආරක්ෂා ඒ Facebook පණිවිඩය ඉවත් කරන්න තරම් ඇමරිකා ඔහුට ලැබී. එසේම ඔහු ඇමරිකා ලැබී. ඔය ඇමරිකාවේ ඉදිරිපත් කරපු පුරවැසිභාවය අහෝසි කරන ලේඛනවල එයාගේ නම තියෙනවද නැද්ද කියන ප්‍රශ්නට වඩා අපි අපේ ජනතාවගෙන් අහනවා. වෙල්ලස්සට ආපු මිනිස්සු කැරළි ගැහුවේයි පිටරටින් ආපු මිනිස්සු එලවන්. 83 ඉන්දියානු මැදිහත් වීමක් කරලා ඉන්දියාව අපේ රට ආක්‍රමණය කරා. අපේ රටේ දේශප්‍රේමී ව්‍යාපාර මිනිස්සු ඒ කැරළි ගැහුවේ රට ආක්‍රමණය කරපු ඉන්දියන් හමුදාවට එරෙහිව. ඒ නිසා ආපහු ඇමරිකාව පුරවැසියෙක් ඡන්දේ දාන්නේවලා ගිවිසුම් ගහන දෙනවා ඇමරිකාවත් එක්කම. 2012 අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රට රොහරෙන් ගැහුවා සෝපා ගිවිසුම. ඒකෙන් තමයි ඉඩ හැදුවේ. ඒ නිසා මේ අය නැවත ජනාධිපතිතුමා ඉදිරිපත් වීම සම්බන්ධ කාරණේදී ඔහුගේ පුරවැසිභාවය විසින් ඔහු ප්‍රතික්ෂේප කරන එකක්. අනිත් පැත්ත ඒ අය මේ මහ පොළවේ ඉන්න ආපු අය නෙමෙයිනේ. අයියා ජනාධිපතිතුමා නැත්තම් 2005 එයිද මේ මල්ලිල රටට? නෑ. MCC ගිවිසුම අත්සන් කිරීම බලක් වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. එය අනුව ලබන 13 වෙනිදා එම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතයි. අගවිනිසුරුවරයා පත් කරන ලද විනිසුරු මඩුල්ලේ සභාපතිත්වය දරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවෙනක අලුවිහාරේ මහතායි. LDB දෙහිදෙනිය මුරුදු ප්‍රනාන්දු S. තුරේරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවන් එහි සෙසු සාමාජිකයන් වනවා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ ජන රැලියකට එක් වුණා. තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. මේ ගම්පහ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව පිළිගත් අයුරුයි. මේ රාජ්‍ය පාලනය කියන්නේ ස්ථිර දෙයක් නෙමෙයි, මේක తాවකාලික බහරකාරත්වයක්. මේක අවුරුදු 5න් 5ට මේක අලුත් වෙනවා. රාජ්‍ය මුදල් කියලා මේ මුදල් පරිහරණය කරනකොට මේවා අපේ මුදල් නෙවෙයි, මේවා තමුන්නාන්සලාගේ සල්ලි. රටේ පාලකයා තීන්දුව කරන්නට ඕන රටේ පාලකයාගේ වෙඩි නොවදින වාහනයද වැඩගත්. එහෙම නැත්නම් මේ රටේ දැනුම මත පදනම් වුණු දැනුම කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ගොඩනැගීමද. අපේ රටේ මහජන නියෝජිතයෝ ජනාධිපතිවරයාගේ ඉඳලා ඩියුටි ෆ්‍රී පර්මිට් ලබා දීම වහාම ක්‍රියාත්මක කරන පරිදි අත්හිටවනවා නෙවෙයි, අහෝසි කරනවා. පාර්ලිමේන්තුවේ නීතියකින් මේක අහෝසි කරනවා. ඒතර කාටවත් ආපහු ඩියුටි ෆ්‍රී පර්මිට් එක දෙන්න ඕන නම් රටේ නීතිය වෙනස් කරන්න වෙනවා. පවුලේ අහවලා අගමැති වෙන්නයි, පවුලේ මේ පුද්ගලයා ජනාධිපති වෙන්නයි, අනිත් පුද්ගලයා මුදල් ඇමති වෙන්නයි, ඒ වගේම භාර්යාව වනිතා කටයුතු කාන්තා කටයුතු ඇමති වෙන්නයි, දුවාලා පුතාලා තරුණ කටයුතු ඇමති වෙන්නයි, මුළු පවුලේ රොත්ත බුරුත්තම මේ රටේ ඇමතිකම් වලින් හරි භාගයක් පවුලේ සමාජිකයෝ ක්‍රියාත්මක වෙනකොට අපේ රටට අත්පත් වෙන අනාගත කලදසාව පිළිබඳව තමුන්නාන්සලා සිටිය යුතු කාලයයි අද ඉලවිලා තිබෙන්නේ. අපේ පරණ පරම්පරාව ඇනලොග්, අපි දේශපාලනයේ ඇනලොග්, තරුණයන් ඩිජිටල්, දේශපාලනෙත් ඔන්ලයින් වෙන්න තියෙනවා, තරුණ තරුණයන්ත් ඔන්ලයින් වෙන්න තියෙනවා. ඇනලොග් කියන්නේ ප්‍රමාදයක්.
ඇනලොග් කියන්නේ දුර්වලයි. ඩිජිටල් තියෙන ප්‍රබලයි. ඇනලොග් සීමිතයි. ඩිජිටල් අසීමිතයි. අපි G4 වලේ ඉඳන් G5 වලට යනවා. G5 වලේ ඉඳන් G6 වලට යනවා. ඒක කරන්න පුළුවන් අපේක්ෂකෙක් තමයි අපි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස හැමතුමා ඒ යුගයට අයිති, ඒ යුගයට යන පුද්ගලයෙක් කියලා මම කියන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ නම් අර දුරකථන යුගයට අයිති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජනරලිත් අදත් පැවැත්ුණා. ඒ පුත්තලම මහනුවර සහ කුරුණෑකල ප්‍රදේශවලයි. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ. අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු. කුරුණෑකල සත්‍යවාදී පිටියේ පැවති ජනහමුව සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ගුණදම්පිරු අභිමන්දරු කෝටාභය නාමේ වැඩ කරන අපේ විරුවා පෞබිමට පෙමින් සවද රට රකින කෙනෙක් බේරම් ඒ ඔබයි උතුම් මිනිසා වැඩ කරන අපේ විරුවා කෝටාභය පෞබිමට පෙමින් සවද කෝටාභය රකින කෙනෙක් බේරම් කෝටාභය ඒ ඔබයි උතුම් මිනිසා. අද වෙන කියන්න දෙයක් නෑ. දැන් ගෝඨාභයගේ පුරවැසි භාවය නෑ. ඒක තමයි කියන්නේ. හැබැයි මම බොහොම පැහැදිලිව කියනවා, අපි නාම යෝජනා දෙන්න ඉස්සෙල්ලා ඔහුගේ පුරවැසි භාවය තියෙනවද නැද්ද කියලා ස්ථීරව දැනගෙන තමයි අපි දුන්නේ. ඔහුට පුරවැසි භාවය තියෙනවා. ඔහු ලාංකිකයෙක්, ලංකාවේ තමයි ඉපදුනේ. මෙයාලා මේ කතා කරන්න එනවා පුරවැසි භාවය ගැන. ඒකින්ද සහෝදරවරුනි, හෙට ඉඳලා මඩ මේ දවස් දෙක තුන මඩ ගහන එක තමයි කරන්නේ. අපි පැහැදිලි වැඩසටහනක් ඉදිරිපත් කළා තිබෙනවා හැම ශේෂ්ත්‍රයකම මේ ආර්ථිකය ගොඩ ගන්නට. තමුන්වහන්සේලා දන්න කෘෂිකර්මාන්තය, මේ රජයේ කෘෂිකර්මාන්තේ කෙරෙහි කිසිම තැකීමක් කළේ නැහැ. ඒ වගේම වැවිලි කර්මාන්තේ කෙරෙහි කිසිම තැකීමක් කරේ නැහැ. ඒ නිසා අපිට අවුරුදු ගණනාවක් විදේශ වෙනම ගෙනාපු තේ කර්මාන්තය, රබර් කර්මාන්තය, පොල් කර්මාන්තය, ඒ වගේ ගම්මිරිස් වැනි අපනායන භෝග කර්මාන්තයන් සියල්ලක්ම අද විනාශ වෙලා. අපි අපේ රජයක් යටතේ දේශීය වැවිලිකරුව ආරක්ෂා කර ගැනීමට තේ, පොල්, රබර් මේ නැවතත් අපේ විදේශීය විනිමය ලබා ගන්නට පුළුවන් වෙන්නට අපි රාජ්‍ය අනුග්‍රහය දෙනවා. අපි සම්පූර්ණයෙන්ම පර්යේෂණ කරන්නට, අගයක් ඒවට එකතු කරන්නට, වෙළඳ පොළවල් හොයන්නට තාක්ෂණය ඇතුළත් කළා. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් වෙන්න රාජ්‍ය අනුග්‍රහය මේ සෑම වැවිලි කර්මාන්තයකටම අපි ලබා දෙනවයි කියන එක කියන්නට ඕනේ. ගම්පහ ජනරලියන් අනතුරුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එක්වේ කඩවත ජනරලියටයි. රටම එකට එක් වන අද දිනයේ කෝඩි නෙන්ජංගල් ඉඳෙන්ගෙඩේ. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාව පිළිගනු ලැබුවා. ක්‍රීඩා ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට ලෝක කුසලානය අපේ රටට අත්පත් කර දෙන්නට, ජයග්‍රහණය කරන්නට ඒ වීරෝදාර නායකත්වය ලබා දුන් ඒ ක්‍රිකට් වීරයා, අපේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා තමයි මහර මැතිවරණ කොට්ටාසේ අපේ හංසයාගේ ජයග්‍රහණයට මේ නායකත්වයේ ශක්තිය ලබා දෙන්නේ. අර්ජුන රණතුංග මැතිතුමා ඇතුළු අද කොච්චර හොඳ ප්‍රවීණයෝ ඉන්නවද, ඒ සියලු දෙනාම වගකීම් බාර අරගෙන අපේ ක්‍රිකට් පාලනය ඉදිරියට ගෙන යන්නට පුළුවන්. මෙතුමගේ නායකත්වෙන් කුමා සංගක්කාරලා, මහේල ජයවර්ධනලා, රොෂාන් මහානාමලා ඒ මහා ගෞරවය ලබා දුන් ඒ වීරෝදාර ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකින් නායකවරුන් ඒ සියලු දෙනාටම පුළුවන් වෘත්තිමය පැත්තෙන්
මේ ක්‍රිකට් ක්‍රීඩාවට තමන්ගේ දැකපුරුද්ද කලපුරුද්ද පළපුරුද්ද දක්ෂතාවය මේ හැම එකක්ම එකතු කරලා මේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ වැඩසටහන දියත් කරන්න. 16 වෙනිදෙන් පස්සේ මේ රටේ සූදු ව්‍යාපාරේ වහලුම් බවට පත්වන්නට මම අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉඩ දවන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව සූදු පිටියක් බවට පත් කරගන්න නැතුව අර්ජුන රණතුංග වැනි සංගක්කාරල වැනි මහේල ජයවර්ධන වැනි රොෂාන් මහානාමල වැනි මේ අයගේ නායකත්වෙන් නැවතත් වරක් ඒ ලෝක කිරුල ඒ ලෝක කුසලානය අපේ රටට ගෙනෙන යුගය අපි අනිවාර්යෙන්ම නිර්මාණය කරනවායි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් අද පානදුරදී පැවැත්තුණා. ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවකට එක් වුණා. මේ රටේ කතාවට කියනවා තරුණයින්ට තියෙන්නේ බාලගිරි දෝෂයක් කියලා. වසර 71ක් තිස්සේම සිදුවලා තියෙන එයයි. ලැබිය යුතු දේ අද ලැබිලා නැහැ. හැමදාම හිටකියක ඉඳලා තිනවා. ඔවුන්ව පාවිච්චි කරලා තිබෙනවා මේ පක්ෂ තුනම ඒ කාල සීමාව තුළදී. මා මේදි කියන්න කැමති අපි එක දිගටම දේශපාලන ඉදිරියට බලාපොරොත්තුවක් නැහැ. බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තරුණ පිරිස මෙහි නායකත්වය ගෙන ඊළඟ මහමැතිවරණයේදී මේ රටේ තරුණ කොටස් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඒ සඳහා පාසුකම් සලසන්නේ කැරියට තමයි මා නිර්පාක්ෂික ජනාධිපතිවරයා වශයෙන් මේ රටේ ඉදිරිපත් වෙලා ඉන්නේ. මේ රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ කොටස් අවි අතට ගන්නට නෙමෙයි ඉදිරියේදී. ඔවුන්ට අවශ්‍ය ඒ උපකරණය ඒ භාණ්ඩය ඒ නිෂ්පාදනය ඔවුන් අතර ලබා දී මේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමට ඒ තුළින් මේ රට ඉදිරියට ගෙන යාමට නායකත්වය ඉදිරිපත් වීම මේ තරුණ තරුණියන් දෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. ජනාධිපති අපේක්ෂකින් රට ගොඩනගන වැඩපිළිවෙල කියන ප්‍රතිපත්තියේ විශේෂාංගය දැන් අපේ රටේ ආර්ථිකය කඩන් වැටිලා දේශපාලනේ බිඳ වැටිලා සංස්කෘතිය සදාචාරයත් ඒ තරම් අද හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ රට තුළ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ සියලු අංශවලින්ම මේ රට ගොඩ ගන්න ඕනේ කියලා. මගේ ආර්ථික සැලැස්මක් තියෙන මම බලන කෘෂිකර්මාන්තයේ රටක් ශ්‍රී ලංකාව කියන්නේ කෘෂිකර්මාන්තයේ මේ රට ඉහළට ගන්න ඕන. අනිත් පැත්තෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටලා ජාතික ආරක්ෂාව අන්තිමටම උඩට ගන්න ඕන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. මම ඒකට ඊශ්‍රායල් රජයේ උදව්ව අරගෙන මොසාඩ් හමුදාව ලංකාවට ගෙනලා ජාතික ආරක්ෂාව තර කරනවත් බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන ඉහළට නංගල ඒවා අපි සියලු දේම අපනයනය කරන්න ඕන. අද පළතුරු වර්ග 34ක් තියෙනවා ගස්සට කුණු වෙලා යනවා. ඒව ටිකත් අපි හරියට කළමනාකරණය කරනවා. ප්‍රවාහණය දියුණු කරනවා. ප්‍රවාහණය බිඳ වැටිලා. අනිත් පැත්තේ මිනිසුන්ගේ ආදායම් තත්ත්වය පහළට වැටිලා තියෙනවා. ඒ ආදායම් තත්ත්වය ඉහළට ගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ. අපනයනයේ මුල් තැන දීලා ආනයනය සීමා කළා. මගේ ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ තියෙන හොරකම වංචාව දූෂණේ නාස්ති ඒක නවත්තන්න ඕනේ. ඒක නවත්වුවොත් මේ මගේ ඉලක්කය ජය ගන්න මට හැකියාව තියෙනවා. අද කුරුණෑගල පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අතරතුර ඇති වූ තත්ත්වයයි මේ. අපි ගෞරවනීය අපි වන්දනීය අප වාර්තාකරු පැවසුවේ ශාන්ත බණ්ඩාර මහතා රැස්වීම අමතමින් සිටින අතරතුර මෙය සිදු වූ බවයි. ආදරණීය ජනතාව වහන්සේ
මේ අවස්ථාවට සහභාගී වුණ මොන බාද කරවත් දැස්ස අවුව තිබුණත් මොන තරම් අවු රශ්මිය තිබ්බත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියා. අනුරාධපුරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක අනතුරුව ජයශ්‍රී මහා බෝසමිඳුන් සහ රුවන්වැලි මහා සෑරදුන් වැඳ පුදා ගත්තා. අනුරාධපුර ජයන්ති විහාරයට පැමිණ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදකීමෙන් පසු රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු දුන්නා. ඒක විහිළුවක්. අපි බොහොම ඉතාම වැඩි ගානකින් අපි ඉන්නවා. ඔවුන් ඉන්නේ 43ක විතර. අපි ඊට වැඩියෙන් ඉන්නවා. මේ අතර පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද මඩකලපුවේ ඡන්ද ප්‍රචාරක කටයුතු වල නිරත වෙනවා. මේ දාස්තිකට බොරු ප්‍රචාර අද සමහර ප්‍රදේශවල දමිළ භාෂාවෙන් මුද්‍රණය වෙන පත්තරවල නොයෙක් බොරු කියලා තියෙනවා. ඒ කලු ජූලිය යාපනයේ පුස්තකාලය ටයර් සෑරවල් ආදී ඇති කරපු අය ප්‍රේමදාස යුගයේ වාක්‍ය යුතු අය අද අපිට දොස් කියනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු ඩඩ්ලි රාජපක්ෂ මහතාද අද ගොඩකවිල පැවති රැස්වීමකට සහභාගී වුණා. මම ඉන්නේ ඇමරිකාවේ පදිංචිය. මම 2015 එදා ජනාධිපතිවරණයට පැමිණියා. මගේ එදා තරං කළේ මගේ මහින්ද අයියා. මම පුත්තනම ආසනේ තමයි දිස්ත්‍රික්කයේ තමයි ඒ කාලෙත් සිටියේ. බලාපොරොත්තු නම් මෙවර සත්‍ය ජයග්‍රහණය කරයි කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා ඊයේ මාතර කොටපල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලකයන්තුළු පිරිසක් එක්ව සිටියා. මේ අයියයි මල්ලි දෙන්න ආවිල්ලා එකට රට ගැන හිතන ආදරණීය සහෝදරයෝ දෙන්නෙක්. ආගම දහමට ආදරය කරන දෙන්නෙක් එක්තැන් වෙන පළමු වෙන අවස්ථාව රාජ්‍ය පාලනයකදී. මේ ස්වර්ණමය යුගයේ උදා වෙනවා. අන්න එතෙන්දී මේ රටේ ආර්ථිකය සහ ආරක්ෂාව එක තැනකට තියලා තමුන්නාන්සිලාට විප්ලවීය වෙනසක් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. අන්න ඒ විප්ලවීය වෙනසේ ගම නැගිටීවි. ගමේ ආර්ථිකය නැගිටීවි. වැඩ කරන රටක් බවට පත් කරන්න යන්නේ ඒක නිසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මුස්ලිම් සමුළුවේදී පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මේ ඊයේ පෙරේද ඇවිල්ලා ඉන්න මේ මුස්ලිම්වරුන්ගේ නම විකුණලා අපේ ඡන්ද ටික වෙන්දේසි කරලා මිනිස්සු බෙදලා ඡන්ද ටික අරගෙන ජාතිවාදී පක්ෂ හදලා තියෙන මේ මිනිස්සුන්ගේ මේ ක්‍රියාව හින්දා ඒ ඡන්ද ටික වෙන්දේසි කරන හින්දා අපට තිබුණු ඒ අභිමානය නැති වෙලා අපි විකන් ඩීලර්ස්ලා වගේ වෙලා. මිත්‍රවරුනි, අපිට එවන් පාලනයක් අවශ්‍ය නැහැ. ඒ හින්දා තමයි අපි මේ දේශපාලනයෙන් වේදිකාවට නගින්නත් පටන් ගත්තේ. මමත් කැබිනට් එකේ ඉන්නකොට ප්‍රශාන්ත් මදුරුදීන් ඇමතිවරයාත් අපිත් එක්ක හිටියා. හකීන් ඇමතිවරයාත් අපිත් එක්ක හිටියා. හැබැයි මේ ජනාධිපතිවරණය කොට 2015 ඔක්කොම ටික අනිත් පැත්තට ගියා. කවුරුවත් ඉදරුනේ නැහැ. ඊට පස්සේ අපි අසරණ වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් අසරණ වුණා, අපිත් අසරණ වුණා. නමුත් ඒක හොඳට අවබෝධ කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩිය අපේ බැසිල් රාජපක්ෂ මහත්තුමා. ඒ නිසා එතුමා තීන්දුව කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ අලුත් පක්ෂේ අපි නායකයව හදන්න ඕන කියලා. ඒ නිසා තමයි අද සමස්ත ලංකාවෙම අපේ පක්ෂේ මුස්ලිම් නායකයා හැටියට අලි සප්‍රී මහත්තුමා පත් වෙලා ඉන්නේ කියන කියන්නේ. මම හිතනවා ඊළඟ පාර්ලිමේන්තුවේ තුමා අපිත් එක්ක ඉන්නවයි කියලා. කොටේ ව්‍යාත්මක කාර්යාලයේ පැවති බාධ්‍ය හමුවකදී අදහස් පළ කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා.
අපිට දැනගන්න තියෙන විදිහට ඉදිරියේදී මේගොල්ලෝ එක්තරා මාධ්‍ය ආයතනයකට පහර දීමක් කරන්න සූදානමින් ඉන්නවා. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට වැඩියෙන් අනුග්‍රහකත්වයේ දක්වනවා. ඒ පහර දීප කළා ඒක අපේ පැත්තට ඒ වගකීම පවරන්න සූදානමක් තිබෙනවා. ඒ වගේම දැනට ගෝඨාභය රාජපක්ෂ මහතායතුළු රාජපක්ෂවරුන්ට වැඩියෙන්ම අවලාද එල්ල කරන පසුගිය කාලයේ අපේ කඳවුරේ ඉඳලා දැන් මේ පැත්තට එකතු වෙලා ඉන්න පුද්ගලයෙකුට යම්කිසි පහර දීමක් පුද්ගලයෙකුට හෝ ඔහුගේ පවුලේ සමාජය යම්කිසි පහර දීමක් හෝ පැහැරගෙන යාමක් කරලා ඒ නිඳිත ක්‍රියාවේ වගකීමත් අපේ කඳවුර වෙත පවරන්න ඔවුන් සූදානමක ඉන්නවා. අපි මේවා කල්තියා කියන්නේ එතකොටවත් මේ වගේ නිඳිත වැඩ කරන එක ඔවුන් නතර කරાવી කියන විශ්වාසය ඇතුව. ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත අද සංශෝධනය රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. සම්බන්ධයෙන් මට දැන් ලැබිලා තියෙන්නේ කවුරු හරි මෙතන මේ ක්‍රීඩාවට දඩුවම් කරනවා නම් වංචා කරනවට අකමැති කෙනෙක් කතා කළ හැක. මේක හරි වැදගත්. මොකද මේ වෙලාවේදී මේක මේ අපිටවත් කාටවත් වාසියක් කරන්න නෙමෙයි. ලංකාවේ ක්‍රීඩාව විනිවිදභාවයකින් තියන්නට උත්තරීතර පාර්ලිමේන්තුවට ගෙනාවුම ඒකෙත් ඉතින් ඒකේ වෙනස්කම් කරන්න කියලා කියනවා නම් ඉතින් මොකක්ද ඒවල කරුණුපදනම මොකද්ද කියන එක මේ විවාදිත කතා කරා. මේක හැදුවේ ඇටර්නි ජෙනරල් නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි මේ පනතර අවශ්‍ය අදාළ කරුණු කාරණා සියලු දේ හදලා තියෙන්නේ. ඒ නිසා මෙතනදි මේ අපිට කාටවත් වාසිය නෙමෙයි ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට වැදගත් අවස්ථාවක් තියෙනවා. මම ඒ අතුරේ පනත ඉදිරිපත් කරනවා කොල්කතාවට. හොඳයි මම සුචී. ක්‍රීඩාවේ හොරකම නවත්තන්න හදනකොට ඔබතුමත් ඒක නවත්තන්න හදනවා නම් හරි හොඳයි. මේ රටට විශාල ගෞරවයක් ගෙන දුන්න අරවින්ද සිල්වටත් අද මඩ ගහනවා. මොකද ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ නැති හින්දා. The finding of Mr. Desmond Fernando PC on the inquiry conducted on allegation of match fixing by Sri Lanka cricketers Mrs. Arjuna Rantunga and Arvind De Silva as follows. I find that Mr. Arjuna Rantunga and Mr. Arvind De Silva are not guilty of cricket match fixing and related to malpractices as set out in the CBI report October 2002. There is no prima facie evidence of violation of the rules. Tamunansala api hamadena danna me rate Arvinda Desilla kiyanne apita lokkusalan tarange shatayak labala apita dinanda vasanawa genath dunna putgale etumawat adala gahanne raga board ekak gehin etumata raga bowle piligannama wala ai ogolanda berunada round bowl ekak gehindi kela ehema kreeda amathiyuru thamai ada mewa gana katha karanne adda wenakota cricket palak mandalayen upasabhapati gene palaweni paarta me rate deshiya taranga පාවාදීම කරලා චෝදනා ලැබලා තියෙනවා. තාමත් මේ පුද්ගලයෝ ඉන්නවා ක්‍රිකට් පරිපාලන. ඒගොල්ලෝ බිල්ඩින් ගහගෙන ඉන්නවා, හොඳ ගෙවල් වල ඉන්නවා, හොඳ වාහන වල යනවා, ඉඩම් අරන් තියෙනවා. මොකද මම දන්නවා එක පුද්ගලෙක් ඉන්නවා දඹුල්ලේ. අපි ක්‍රිකට් ගහන කාලේ බයිසිකල් ඉන්නේ, දැන් ව්‍යාපාරිකයෙක්. අක්කර ගානක් තියෙනවා. ඉතින් මේ මම හිතන්නේ මේව හොයලා බලලා සල්ලි ටිකක් ආපහු ගන්න මේක. දැන් අජුනරන්තුංග මහත්මයා කිව්වා දැන් මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න උපසභාපතිවරයෙක් දේශීය ක්‍රීඩා පාවා දීලා තියෙනවා කියලා. දැන් ඉතින් එතුමා තොට්ටු සූදුවට සම්බන්ධද එතකොට? මං හිතන්නේ එහෙම නෙමෙයි. දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ රැකට් එක ගත්තොත් කෝප් කාරක සභාවේ තොරතුරු අනුව ඉතා පැහැදිලි කරු කතානායකතුමනි මේක බහමාස් වල වෙන රටවල් වල හොර ඊමේල් හදාගෙන ඒ ඊමේල් වලට වෙනම සම්පූර්ණ මේ ටෙන්ඩර් උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ටීවී රයිට්ස් වලට ටෙන්ඩර්ස් දානකොට ඒවා වෙනම ව්‍යාජ account එකකින් වෙනත් රටවල් වලට සම්බන්ධ ඊමේල් වලින් යවලා සම්පූර්ණ ක්‍රිකට් පාලක මණ්ඩලයේ තිබෙන ඒ ටෙන්ඩර් කටයුතු ඒ මිල ගණන් පිළිබඳව ඒ ඒජන්තයන් දැනුවත් කරලා ඉතින් ඒ ඒජන්තයා සහ ක්‍රිකට් පාලක මණ්ඩලය ඇත්තටම තැන් දෙකක ඉඳගෙන එකට වැඩ කරනවා. ඉතින් මේක ඇත්තටම වෙන්නේ මේ පිළිබඳ වංචා දූෂණ මතු වුණාට පස්සේ මේ පිළිබඳ හදිසි ඔඩිට් එකක් යනවා. මොකද මුදල් යනවා ඒ බහමාස්වල තියෙන account වලට. නමුත් ඔඩිට් එක යනකොට දැන් මේ සල්ලි පෙන්න ගන්න ඕනේ. ඒ නිසා සල්ලි ඉක්මනට ගේන්න කියලා ආපු මේල් තියෙනවා. ඒවා අපිට ඔඩිට් එකට අවිල්ල තියෙනවා. ඒ නිසා අපි දකින දේ තමයි මේවා මේ ඉතාම කුප්‍රකට නේද? මහත්තුරුන්ගේ ක්‍රීඩාවක වට අන්තිම තුට්ටු දෙකේ වැඩක් වට මේක පත් කරන් තියෙනවා පාලකයා. ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපි පේනවා රට වෙනුවෙන් සෙල්ලම් කරන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. අපි මැද්දින්නම ක්‍රිකට් ආදරේ තමයි. නමුත් අපිට පේනවා එතන පිරිහීමක් තියෙනවා. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ඉන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂිතයන් ක්‍රීඩකයන්ගේ විනය හදන්න යන්නේ නැහැ. කෙලින් තීන්දුව ගන්නත් බෑ. ක්‍රීඩකයෝ දන්නවා මේ උඩ ඉන්න දූෂිතයෝ ප්‍රේක්ෂකයෝ තමයි පව් වෙලා තියෙන්නේ. ඉතින් මේ සමස්ත ලියකියවිල්ල හදනකොට අපි දැක්කේ පේන්දේ තමයි. එය සාමාන්‍යයෙන් එංගලන්තයේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ නවසීලන්තයේ ඒවයි තියෙන ඉන්කෝපරේටඩ් බොඩි. නැත්නම් ආයතන තියෙන. ආයතන ලියාපදිංචි කිරීමේ පනතට යටත්තු තියෙන්නේ.
එතකොට දැන් ඒ වගේ ඒවයි CEO නැත්තම් ප්‍රධාන විධායක එහෙම නැත්තම් මැනේජින් ඩිරෙක්ටර් අධ්‍යක්ෂකතුමාට ඒ බලය තියෙනවා. එතකොට ඒ ඇයිට ක්‍රියාත්මක කිරීමට වඩා වෙනස් ස්වරූපයක් ලංකාවේ තියෙන නිසා ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එයි කියලා අපි හිතනවා. අමාත්‍යවරයාගේ යටතේ තියෙන එකේ යම්කිසි පරතරයක් තියාගත යුතුයි ඉදිරියේදී. නැත්තම් පෞද්ගලිකව යම්කිසි ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් ඒක හොකී වෙන්න පුළුවන්, ෆුට්බෝල් වෙන්න පුළුවන්, රග වෙන්න පුළුවන්. ආයතනවල තත්ත්වයේ ස්වරූපය මං හිතන්නේ මත මෙය ක්‍රියාත්මක කිරීමේදී ගැටලුවක් එන්න පුළුවන්. ගෙනල්ලා තියෙන පනතට අපි සහයෝගය දක්වනවා. ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැරක් මේ පනක් කිරපන් තුන්වෙනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ඒ සමගින් රාත්‍රී 10:10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.